නිස්සරණ වනයේ භාවනා වැඩසටහනකට පැමිණි දෙවන අවස්ථාවයි මේ. සුන්දර දිනයක්. සක්මන් භාවනාව යටි පතුලට අවධානය යොමු කරමින් පිය නගන්ට වුණා. වන් පාදයේ ඇඟිලි විලුඹට සිහින් වැල්ලේ ස්පර්ශය දැනුණා. එසේ පියවර 20ක් 30ක් පිය නැගුවා. නමුත් දකුණු පාදයේ ඔහේ ඇවිදිනවා පමණයි. ඒට අවධානය ලද විට වම් පාදයේ කිසිත් නොහැටේ. ඉන්පසු පය භාගකින් පමණ පසු රූකඩයක් ඇවිදීමක් මිස කිසිවක් නොහැටේ. ඒ අතර නාමල් සුවඳක් දැනෙන්නට වුණා. ලස්සන කුරුල්ලෙකුත් සක්මනේ කෙළවරට විත් ගියා. පාන්දර ඇසුණු රැහැයියන්ගේ හඬත් වෙනස් වෙලා. මෙසේ හෝරා එකහමාරක් පමණ ගත වෙන්නට ඇති. මේ මොහොතේ මාලද අත්දැකීමයි. ඔබ අප සම දෙනාටත් නිවනින් සැනසේවා තෙරුවන් සරණයි. ඔය විදිහට සක්මන් හිත ගියාට පස්සේ සද්දත් ඇහෙනවා. හිත විලිත් වෙනවා. ඉතින් අපිට තේරෙනවා දැන් ඒවට හිත ගිහිල්ලා කියලා. නමුත් සක්මන නතර වෙන්නේ නැහැ. අන්න ඔය කාරණාවට හිත යොදා ගන්න පුළුවන් නම් මට හිතවිලි ආවයි කියලා මං හිතගෙන ඉන්නේ නැහැ. ඇවිදින එක ඇවිදිනු. මට සද්ද ඇහුණයි කියලා මගේ හිත ඇවිදින එක නතර වෙන්නේ නැහැ. එතකොට කවුද සද්ද අහන්නේ? කවුද ඇවිදින්නේ කියලා විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒසයි කරදර වෙලාවේදී වඩලනද සතිය ඇති කෙනෙකුට තේරෙනවා මේ ඇවිදීමේ කටයුත්තට මම අවශ්‍ය නැහැ. ඒක තව විදිහට කිතාගේ භාවනා නියෝගිව මම නැතුව ඇවිදින එක 100%ක්ම රහතන් වහන්සේ නමක් ඇවිදිනා වගේ තමයි. ඉතින් ආරාධනා කරනවා ඒ සද්ද අහන ගමන් හිතවිලිකම ඇවිදින මිනිස්සයා ගැන බලන්න කියලා. ඇවිදින මමයා ගැන බලන්න ඒ වෙලාවේ 100%ක්ම මම අංග සම්පූර්ණව සක්මන කරනවා. හිතාමතා කරන වෙලාවදී වම් විතරයි වැඩ කරන දකුණ නෑ දකුණ විතරයි වැඩ කරන වම නෑ දම දකුණ දෙකම මගේ නෙවෙයි වගේ කියන ඒවා තියෙන තාක්කල් තාම සක්මන පටන් අරන්වත් නෑ. කොයි වෙලාවක හරි මේ අතක්මන හොල්මන වගේ ඇවිදිනවා. ඇවිදින ගමන් මේක දිහා බලන ඉන්න පුළුවන්කමක් තියෙනවා නේද? එතකොට තේරෙනවා අපි මේ කරන කිසිම වැඩකට මම අවශ්‍ය නෑ. මම ඉන්නකොට හැල හැපිලි සයිතයි. නැතුව ඉන්න වෙලාවේදී ලස්සනට වැඩේ යනවා. අපේ ජීවිතේ රටාවේ ඒක බලන ගතියක් අපි ළඟ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු අපිත් එක්ක නැහැ. ධර්මයේ අපිත් එක්ක නැහැ. සංඝයේ අපිත් එක්ක නැහැ. කරුණා කළා ඒ වෙලාවෙත් අර ඇවිදින මමයා දේශ අවධානයෙන් බලන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාව.